मम हित्वा मे तु न श्रेणे ගිණුම් හැකියා සහ විභාවිතා හඳුනා ගැනීම මේ ප්‍රශ්න පත්‍රයට පොඩි පිළිතුරු පත්‍රයක් සාකච්ඡා කරන්න. සියල්ලම සාකච්ඡා කරන්නේ අත්‍යවශ්‍ය කාරණා විතරයි. මොකද සමහර අයට පොඩි ඩවුට් තියෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. මොකද දෙමව්පියන්ට තමයි මේ කියන්නේ, දරුවන්ට නෙමෙයි. දරුවන්ට කියලා දෙන්න. මේ නෑදෑකම් සමහර අය වැරදියට භාවිතා කරනවා. විශේෂයෙන් අතුලික අයගේ නෑදෑකම් කියන එකේ ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට සාමාන්‍ය පොදු සම්මතය තමයි ඔබගේ මවගේ සහෝදරයා. මවගේ සහෝදරයා ඔබේ කවුද? තමන්ගේ අම්මගේ සහෝදරයා. මවගේ සහෝදරයා මාමා තමයි, ලොකු මාමා හරි පොඩි මාමා හරි මාමා. ඔබගේ පියාගේ බාල සහෝදරයා පියාගේ සහෝදරයන්ට කියන්නේ බාල සහෝදරයා නම් බාප්පා, තාත්තගේ වැඩිමහල් සහෝදරයා නම් මහප්පා ලොකු තාත්තා තමයි වෙන්නේ. ඔබගේ පියාගේ වැඩිමහල් සහෝදරිය පියාගේ වැඩිමහල් සහෝදරිය තමන්ගේ තාත්තගේ සහෝදරිය නැන්දලා තමයි වෙන්නේ. එතකොට නැන්දලා ගොඩක් ඉන්නවනම් නැන්දලාගේ වයසෙන් වැඩි කියලා ලොකු නැන්දා, එහෙම පොඩි නැන්දා එහෙම වෙන්න පුළුවන්. ඔබගේ අම්මගේ අම්මා ආච්චි, අම්මගේ තාත්තා සීයා, ඔබේ තාත්තගේ තාත්තා සීයා, තාත්තගේ අම්මා ආච්චි, ඒ විදිහ තමයි නෑදෑකම් වෙන්නේ. සමහරු මේක ප්‍රාදේශීය වශයෙන් සහ කතෝලික ආගමේ සමහර නෑදෑකම් කියන එකේ පොඩි ප්‍රශ්නයක් එහෙම තියෙනවා. පොදු සම්මතයේ මම කියපු විදිහ තමයි. මේ ඔබේ වයස 8යි, ඔබේ අයියගේ වයස 12යි, මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙද්දී මේ ප්‍රශ්න තුනේම තියෙන එහෙම එකක්. මේ ප්‍රශ්න තුනට උත්තර දෙද්දී අරුවන් ඉස්සල්ලාම් කියලා දෙන්න ඕන. මේ දෙන්නගේ නම් දෙක ලියන්න. එතකොට ඔබේ වයස කියනක ඔබ කියලා ලියන්න ඕන. මේක හැටියට නම් ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ වයසයි අයියගේ වයස. එහෙනම් අපි මෙතන ඔබ සහ අයියා කියලා ලියාගන්න. එහෙම ලිව්වහම තමයි මේ ගාන හදන්න ලේසි වෙන්නේ. ගාන අපි ලිහා ගත යුතුයි. ගාන ලිහා ගන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. සමහරුන්ට එහෙම නැතුව මේක මනෝමය කරන්න පුළුවන්. එතකොට එකිනෙකාගේ කැපැසිටි, එකිනෙකාගේ ඉන්ටලෙක්චුවල් කෙනෙක් වෙනස්. ඒ අනුව අපි ලියලා හදනවා නම් හොඳයි. එතකොට වරදින්න තියෙන කියා විතාලු. හරි, එකක් තමයි ඔබේ කියන එක. අනිත් එක මේකේ තියෙන අයියා කියන වචන. අයියා. හරි, මේකේ ගාන නැවත බැලුවොත් ඔබේ වයස 8යි, ඔබේ අයියාගේ වයස අවුරුදු 12යි. ඒකට ඔබේ වයස 8 නම් අපි දරුවන්ට කියන්නේ නැතුනේ 8 දාන්න. අයියාගේ 12. එතකොට අපි මෙන්න මේ ප්‍රශ්නේ විසඳද්දී හැම විටම අයියා කියන්නේ වැඩිමහල් කෙනෙක් කියලා දෙන්න ඕන. ඒ වගේම මේ අයියා සහ ඔබ අතර තියෙන වයස් පරතරය හැම විටම හොයන්න ඕන. එතකොට මේ අතර පරතරය හොයද්දී වයසෙන් වැඩි කෙනාගේ වයසෙන් අඩු කෙනාගේ වයස අඩු කරලා බර්තරය හොයන්න. 12න් 8ක් ගියාම බර්තරය 4යි. ඒ කියන්නේ ඔබ සහ අයියා අතර තියෙන පරතරය හවුතු 4යි. එතකොට කොච්චර වයස ගියත්, කුතුමන වයස ගියත් අයියායි මේ ඔබ කියන කෙනා අතර තියෙන වයස් පරතරය වෙනස් වෙන්නේ නැහැ. හැම විටම අයියා 4කින් වැඩි බා. ඊට පස්සේ මේ ගාන කියනවා අපිට
මේ අනු ඔබට අවුරුදු 11ක් වන විට. එතකොට ඔබට වයස අවුරුදු 11යි නේද? දරුවන්ට අපි කියලා දෙන ළමයිට එනම් මෙතන මේ ඔබ කියන කෙනාට 11 දාන්න ඕනේ. එතකොට ඔබට 11ක් වන විට අයියට වයස කියන දේලා ආ. එතකොට අපි ඒක හොයද්දි වෙන කතන්දරයක් නැහැ. මේ ඔබට වඩා අයියා හැම විටම අවුරුදු 4කින් වැඩි මහල් නම් මේ ඔබ කියන කෙනාගේ 11ට වඩා අයියගේ වයස 4කින් වැඩි වෙන්න තමයි උන්ට මෙන්න මේකට 4ක් ඉදිරි කරන්න හරි හැම විටම. සෝ ඔබේ වයස දීලා අයියගේ වයස දුන්නොත් හැම විටම 4ක් ඉදිරි කරලා තමයි උත්තරේ ගන්න උත්තරේ 15 කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඔක ඕන අඩු නම් වයස් පරම්පරේ අඩු නම් අඩු කරලා ගන්නත් පුළුවන් මෙතන හිම එකක් නැහැ එකතු වැඩි වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ ඒ වාගේ ගණන් තියෙනවා තුනක්. ඔය තුනටම උත්තරේ එනස තමයි. මේ විදියට තමයි හදාන්නේ. මම හිතන්නේ ඒක හොයාගන්න පුළුවන්. මේ විදියට ලියලා හදාන්න. මේ රටාවේ 10 ප්‍රශ්නයක් නැහැ, 11 ගැටලුවක් නැහැ, 12 ප්‍රශ්නයක් නැහැ. 14 ගැටලුවකුත් නැහැ. 14 තියෙන්නේ පැති 3යි. එතකොට නමලා පැති 3ක රූපයක් තියෙන්නේ මේකේ. කිසි ප්‍රශ්නයක් නැහැ අනිත් ඒ වගේ පැති 3ට වඩා වැඩි. ඒක ගැටලුවකුත් නැහැ. ඊට පස්සේ අපට ප්‍රශ්නයක් තිබෙනවා. මේක බහුතරයක් දෙනාමනේ 16 වෙනි එක වරද්ද. මේක අහන්නේ පළමුව දැක්කෙන රූපේ සමචතුත් ප්‍රශ්නයක් වීම සඳහා ඒක සම්බන්ධ කළ යුතු අනුත් රූපේ සමචතුත් ප්‍රශ්නයක් කිව්වහම මේ ගොඩක් අය වටලා ගන්න තැනක් තමයි මේක. මෙහෙම අරගෙන ආරක තියෙන විදිහට මෙහෙම ගත්තොත් ඒක සමචතුරස්‍රයක් වෙනවාද කියලා. එහෙම වෙන්න බෑ. පොර මේක මැද හිදසක් නිර්මාණය වෙනවා. එහෙම වෙන්න බෑ සමචතුරස්‍රයක්. එතකොට අපි මේක සමචතුරස්‍රයක් වෙන්න නම් අවශ්‍ය කොටස මොකද්ද කියලා හොයද්දී අපිට මේ දීලා තියෙන පින්තූර වලින් මේ පින්තූරයට තමයි යන්න වෙන්නේ. මේක තමයි උත්තරේ වෙන්න ඕන. අපි මේක මෙතෙන් දාලා බැලුවොත් මේ මෙතනින් ඔහොම එකක් නේ එන්නේ. ඔකට මෙවැනි මවුස් එක වැඩ කරන්න දුන්නා. පරදී මෙන්න මේ 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 හැඩයක් තමයි තියෙන්නේ. මේ හැඩයක් තමයි මෙතන තියෙන්නේ. මේක මෙතන ගෙනාව සෙට් වෙන නිසා උත්තරේ මේක වෙන්න බෑ. බහුකරයක් දෙන ලබු කරන්න මේක. නමුත් ඇත්ත උත්තරේ මේක. ක ළමයන්ට ටිකක් තේරුම් කරලා දෙන්න ඕන. ළමයන් මේ වැඩි හිටියෝ ටිකක් පටලවා ගන්න. ඊළඟ ප්‍රශ්නේ මේවා ඉතින් අපි ලියන්න ඕන එක එක ගුරුතුමාලා මේක උගන්වන විදිය වෙනස් වෙනවා. බර වැඩි, උස වැඩි, දිග වැඩි, පළල වැඩි, ඕන වැඩි එක මුලට දාලා අඩු එක අගට දාන එක තමයි කරන්නේ. ඒකෝට සංසන්දනාත්මක වැඩක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. මෙතන සමන්ගේ බර අසන්තක බරට වඩා වැඩි. එහෙනම් සමන් වැඩි නම් සමන් කියන කෙනාගේ නම මුලට ටයිප් කරලා හරි ලියලා හරි දාන්න. සමන්ගේ බර අසන්තගේ බරට වඩා වැඩි. එහෙනම් අසන්ත කියලා මෙහෙම ලියනවා. මේ අතර පොඩි පරතරයක් තියාගන්න ඕන. මැදට තව කෙනෙක් එන්න පුළුවන්. ඊට පස්සේ අසන්තගේ බර අසීරගේ බරට වඩා වැඩි. එහෙනම් අසීර කියන මනුස්සයාගේ බරට වඩා අසීර කියන කෙනාගේ බරට වඩා වැඩි අසන්තගේ බර. එයාට බරින් වැඩිම කෙනා මෙයා සයන්ෙන් පටන් ගන්න කෙනා සමා.
එතකොට අපිට ඔය තියෙන අනිත් හැම ගානක්ම මෙහෙම තමයි හදාන්නේ. ඔය කියන විදිහට බාහ වැඩි, දිග වැඩි, උස වැඩි ඒවා මුලට දාලා ලියනවා. සංසන්දනාත්. ඒ තුනම ලේසි. මේ 20 21 22 අටෙන් දෙකෙන් එකක් යන කීරි කියලා තේරෙන්නේ නැත්නම් අපි ඉතින් ළමයාට මොනවා හරි ද්‍රව්‍යමය ඇසුරින් මේක අටක් වෙන්නන්න පුළුවන්. මොනවා හරි අටක් අපි කිව්වොත් බෝල කියලා එකයි තුනයි හතරයි පහයි හයයි හතයි අට එක සයිස් වෙන්න ඕන. අටෙන් දෙකෙන් එකක් කියන්නේ දෙකෙන් එකක් කියන්නේ භාගනේ. එහෙනම් අපි වෙන මේ දෙකෙන් එක කියන එක අදහස් කරන්න වෙන මේ අටේ ලක්කම ගැන හිතන්න. මේකෙන් අදහස් කරන්නේ අට කියන එක ගොඩවල් දෙකකට බෙදන්න ඕන කියන එක. අපිට ඕන නම් තේරෙන්නේ නැත්තම් සමාජුන්ට මේක මනෝමය කරන්න වියුක්ත චින්තනයේ මදි නම් අපි ඉති මේව ගොඩවල් දෙකකට වෙන් කරනවා. එතෙන්ට එකයි නේද? මේක මෙතෙන් දෙකයි ඔහොම දෙපැත්තෙන් ගෙනලා මෙහි තියාගන්න ඕනේ. එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ ඔහොම දා දෙකෙන් එකක් කියන්නේ දෙකට බෙදනවා කියන එකට කොටවා කොට ඉවරනකම් මෙහෙම ගන්න. එතකොට අටෙන් දෙකෙන් එකක් කියන්නේ ගොඩවල් දෙකකට බෙදුවොත් තියෙන දෙකෙන් එක ගොඩක් කියන්නේ හතර කියන එක මෙතෙන් තේරෙනවා. ප්‍රශ්නයක්. දැන් හයත් ඒ විදිහට ගොඩවල් තුනකට බෙදන්න ඕනේ. තුනෙන් එක ගැන ගොඩවල් තුනකට බෙදනවා. එතකොට ගොඩවල් තුනක් අපි හොම අරගෙන හය ඉවර වෙනකම් දාගෙන යන්න ඕනේ. එක දෙක තුන හතර පහ අට තුනෙන් එකක් කියන්නේ හයකින් තුනෙන් ගොඩවල් එකක් කියන්නේ දෙක කියලා. හරි. ඒ විදිහට අර 22 දක්වා තියෙන තරම් හදන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ මේවා මේවට කෙටි ක්‍රම තියෙනවා. කෙටි ක්‍රම හැබැයි මේවා ජීවිතේටත් මේ ප්‍රශ්න ආයෙ විභාගෙට අහන්නේ නැහැ. ඊරහඳ මගේ විශ්වාසය. මේක සාමාන්‍ය කෙටි ක්‍රමයට කලින් ළමයාට ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා හොයන්න දෙන්න ඕන. මේකයි දෙකයි ලොකු එකත් එක තුනයි කියන එක ඉතාල පැහැදිලි. එතකොට කෙටි ක්‍රමයේ තමයි මේවට අංක දාගෙන යනවා පිළිවෙලින් තියෙන විදිහට. එක දෙක තුන වහම දාගෙන යන විදිහ දෙකයි. ඒ නිසා මේ දෙක දාන. දෙකයි. එතකොට එකයි දෙකයි ලොකු එකත් එක තුනයි කියලා අපට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක පුළුවන්. එතකොට අපි මේක දාට එක ලොකු වෙද්දී උත්තර වෙනස් වෙනවා. දැන් මෙතකොට මේකේ අපට ඕන නම් ගණන් කරලා මෙහෙම ගන්න පුළුවන්. අපි ඇත්තටම කෙටි ක්‍රමයට වඩා අනේට ඇක්චුවලි මේක ගණන් කරන්න දෙනවා නම් හොඳයි. එකයි දෙකයි දෙක තුන ඊට පස්සේ තන තනේව තුනයි. මෙන්න මේ දෙක එකතු කරලා එකක් ගන්න පුළුවන්. මේ දෙක මුල දෙක. මේ දෙක ගන්න පුළුවන් එකක් විදියට. මේව ගන්න පුළුවන් එකක් විදියට. ඊට පස්සේ අපිට පුළුවන් තව ඊළඟ එකත් මෙහෙම ගන්න. පස්සේ මුළු රූපය දෙක දෙක ගන්න ත්‍රිකෝණ දෙකයි අ තුන මේක තුල හැදෙන එකත් එක්ක තුනයි. ඔකට කිටි ක්‍රමයක් විදිහට මේ තියෙන ත්‍රිකෝණ වලට අංක එක අංක දෙක අංක තුන දාලා ඔය ටික එකතු කරන්න පුළුවන්. ඔක මීට කලින් විභාගයට අහලා තියෙනවා. ආයි ජීවිතේට මේක අහන්නේ නැහැ. එතකොට අපි ඉගෙන ගන්න ඇයි කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ වාගේ ආලෝකයෙන් ඉතින් අර අලුතෙන් ගෙන ගණන් හදන්න පුළුවන් වෙන්න ඕන. අපි දැන් මේ අන්තිම එක මේ 26 ගත්තොත්
ඇත්තටම තියෙන ගන්න ෆෝන් කරන්න පුළුවන් අපිට. එකයි දෙකයි මේ සේරම තියෙනවා 3යි 4යි 5යි. කොට තනි තනි පොඩි ත්‍රිකෝණ තියෙනවා 5ක්. ඊට පස්සේ අපිට මේ දෙක දෙක එකතු කරලා හදන්න පුළුවන්. මෙන්න මේ දෙක එකතු කරලා 1යි. පස්සේ මෙන්න මේ දෙක එකතු කරලා 2යි. මේක 3යි. මේක 4යි. විදිහ එකතු කරලා එහෙම ඒවා තියෙනවා 4ක්. ඊට පස්සේ අපිට මේ ත්‍රිකෝණ 3ක් එකතු කරමු. මෙන්න මේ 3 එකතු කරලා හදන්න පුළුවන් එකක්. ඊට පස්සේ මේ 3 2යි. මෙන්න මේ 3 3යි. එහෙම 3 3 එකතු කරලා හදන්න පුළුවන් ඒවා තියෙනවා 3ක්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ 3 නෙමෙයි මෙන්න මේ 4ක් එකතු කරලා මෙහෙම ගත්තේ එහෙමත් තියෙනවා. මේ 4ක් එකතු කරලා ගන්න පුළුවන් 1යි. ඊට පස්සේ මෙන්න මෙහෙම. මෙහෙම 2යි. ඔය සියල්ල එකතු කරලා ගන්න ඒවත් 1යි. එතකොට එතන 9යි 10යි 15ක් වෙනවා එකතු. දැන් අපිට එහෙම බැරි නම් ලේසිම වැඩේ තමයි මේවට අංක දාගෙන යන්නේ. ඉතින් මේක කටපාඩම් කරගන්න ක්‍රමය. විභාගෙට ජීවිතේටත් එක අහන්නේ. අපිට මෙහෙම අංක දාලා ගිහිල්ලා. මේ ටික එකතු කරගන්න පුළුවන්. තව අංක තියෙන්න පුළුවන් ඉස්සරහ. හරි. ඊළඟ 27 ප්‍රශ්නේ පාරම්පරික 43 පාරම්පරික 10 කියලා අපිට කියලා දෙන්න ඕනේ. 10 වැඩි කිරීම කියන්නේ ඕනම සංඛ්‍යාවක, ඒ කියන්නේ 43 කියන සංඛ්‍යාවේ අගට බිංදුවක් එකතු කරලා 10 ගුණාකාරය පාවලන්න ඕනේ. ඕනම ගණනක 10 ගුණාකාරය කියන්නේ ඒ සංඛ්‍යාව අගට තව බිංදුවක් එකතු කරනවා කියන එක. මොකද පාරම්පරික 10ක් නම් 43ව 10ක් නිසා 43 10 ගුණ කරන්න ඕනේ. එතකොට අපට බිංදුව දැම්මා. හරි, 10 ගුණ කරනවා නම් බිංදුව 10. ඊළඟ 1 ළමයෙකුට බනිස්කින් 2 බැගින් ළමයි 34 දෙනෙක්. එතකොට 1 2 ගන්න 2 2 2 2 34 කියන්නේ ගුණ කරනවා කියන එක කියලා දෙනවා. මේ ඊළඟ ප්‍රශ්නේ අපිට අපහන්දනම් ගොඩක් අයියි. එක උරයක බනිස්කිරි 5ක් ගන්නේ නැහැ. අපි ළමයාට මේක ඕනා ටිකක් විඥානේ වැඩියෙන් තියෙනවා. අපි කරන්න ඕන තිබෙන්නා වූ බනිස් සංඛ්‍යාව. උරයක බනිස්කිරි 20 නෑ. 23ක් නෙදී නෑ. අපි ගමුකෝ මුල ගන්න. ළමයෙකුට බනිස් කිරි 2 බැගින් ළමයි 34 දෙනෙක් අපි හදුවානේ. 2 වැඩි කිරීම 34. ප්‍රශ්න 1 පුරයක බනිස් කිරි 5ක් දැමිය හැකියි. අර බනිස් කිරි 23ක් දැමීමට උර කියලා. එතකොට බනිස් කිරි 23ක් අපි අපිට ඕන නම් එහෙම බෙදන්න පුළුවන්. තව විඥානේ තියනවා. තිබෙන්නා වූ බනිස් ගෙඩි ගණන බෙදනවා. උරේකට 5 ගන්න. එතකොට මේක 5න් බෙදුවා. හරි. දෙකට නෑ කෙලින්ම 23ට 5 4 5 4 20යි. කොට 5 4 20 නම් මෙන්න මෙතනට 20 එන්න ඕන. ඒ ගුණ කරලා දාන්න මෙතෙන් තමයි 20.
ඊට පස්සේ 23 20ත් ගියාම තව 3ක් ඉතුරු. එතකොට එක ළමයකට මිනිස් කිරි පහක් තුන එක උඩේක මිනිස් කිරි පහක් දාන්න පුළුවන් මිනිස් කිරි 23ක් දැනෙන්න ඕන කීයක් කියන්නේ. එන්න මෙතන උඩින් එනවා උර සංඛ්‍යාව 4ක් කියනවා. හැබැයි ඒ 4 වෙන්නේ මිනිස් කිරි 5 බැගින් 4. 5 බැගින් උර 4ක තියෙනවා. පරිස්කි 23ක් වෙනවා 23 බෙදීම 5 4යි වස්සරක් 4 20යි 3ක් ඉතින්. එතකොට උර 4ක දැම්මෝ උර 4ක දැම්මෝ දාන්න වෙන්නේ 20යි. හරි. තව පරිස්කි 3ක් ඉතුරු වෙනවා. ඒ 3 විසික් ගන්න බෑ. ඒ 3 වෙනුනොත් තව එක උරයක් අපිට ගන්න වෙනවා. එතකොට උර 4යි අර ඉතුරු වෙන 3 වෙනුවෙන් ගන්න උරෙත් එක්ක උර 5යි. හරි. ඒ විදිහට තමයි වැඩි කරන්නේ. අපිට ඊළඟානේ තියෙන්නේ ඉතුරු දාන්න බෑ මෙතන. තමයි ඉතුරු දානවා. ඉතුරු වෙන්නත් බෑ. එක උරයක බනිස්කිරි 4ක් දැම්ම හැට මෙයාનું බනිස්කිරි 14ක්. දැන් අපිට අර ඉස්සල්ලා ගානේ 23 ගානේ. දැන් එහෙම බෙදන්න බැරි නම් අපිට අපහසු නම් බෙදීම තේරෙන්නේ නැත්තම් මිනිස්කිරි 23ක් අඳින්න වෙනවා. ඉරි කෑලි හරි මොනවා හරි අඳිනවා ඉතින් 23. එක අපි මේක ලැප් එකේ මවුස් එක වැඩ කරන සමාන එක මට අපරයක් තොරයක් ගොඩක් ඉන්නවා. අපි කියාගෙන හිටියේ මොකක්ද 23 වෙනි ගාන. දැන් ඔහම බෙදන්න කියලා අපි දැන් හරිනම් මේක කරද්දී බනිස්කිරි තියෙනවා 23ක්. තිබෙන්නා වූ බනිස් ගණන එක උරේක දාන්න පුළුවන් බනිස් ගණන බෙදපුවාම 23ට 5 වරක් 4 20යි 20 20 20 20යි 3ක් ඉතුරු වෙනවා. එතකොට උර 4ක් ගත්තොත් 5 වරක් 4 20යි දාන්න පුළුවන්. තව 3ක් ඉතුරු වෙනවා. ඒ 3 වෙනුණු දෙක උරයක් ගන්න වෙනවා. එතකොට උර 5ක් වෙන්නේ මේ විදිහට. හැබැයි මේක බෙදන්න තේරෙන්නේ නැහැ. මේ විදිහට තේරෙන්නේ නැත්නම් අපි කරන්න ඕන බනිස්කිලි 23ක් අඳ ගන්නවා. ඉතින් එහෙනම් බිංදුව දානවා. බිංදුව 23ක් වෙනවා හරි. 1 3 4 5 6 7 8 9 10 11 12 3 14 15 16 17 18 19 20 21 22 සිදු ලොකු ගණන් ආවත් මේක කරන්න බෑ. එක උරේක පහක් දානවා අපි කිව්ව උර එක උරේකට පහක් දානවා මේක පේන්න. එක ළමයාට තේරෙනවද කොහොමද පහක් දැම්ම උරයක් හරි. තව පහක් දානවා තව උරයක් හරි. තව පහක් දානවා ඒ උරිත් හරි උරේක පහ ගන්න. තව පහක් දානවා ඒ උරිත් හරි. දැන් උර හතරක් දානවා තියෙනවා. තව 3ක් ඉතුරුයි. ඒවා ඉතින් එක උරේක දාන්න වෙනවා. විසික් කරන්න බෑනේ. එතකොට උර 4ක් නෙමෙයි මේ වෙනුත් තව උරයක් භාවිත කරන නිසා මේවා වෙනුත් උරයක් භාවිත කරන නිසා සේරම උර සංඛ්‍යාව 5ක් ඉතිරි. ඒ විදිහට හදන්න පුළුවන්. මම හිතන්නේ ඔය අන්තිමේට කියපු ක්‍රමය හොඳයි තේරෙනවා අඩු අය. ඒ කියන්නේ වියුක්තව හිතන්න බැරි අයට සංයුක්ත කරන ද්‍රව්‍ය පෙන්නලා ඒ පෙන්නන ද්‍රව්‍ය ස්ත්‍රී වැඩි කරන්න පුළුවන්. මිසල් අපි එක තැන අවබෝධ කරගෙන
යනු උදව් කරා. පොඩි පේපර් එකකට පොඩි උදව්වක් තමයි දුන්නේ. මේකෙත් මේකෙත් අපට කෙටි ක්‍රමයේ පාවිච්චි කරන්න පුළුවන් මම කිව්වේ නැති ඉස්සෙල්ලා. මෙහෙම අංක දාලා 1 2 3 දාලා අපිට මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට මේකෙත් එහෙම පුළුවන්. ජීවිතයේ මේ කාය මේ විදිහට ශිෂ්‍යත්වයට අහන්නේ අපිට නමයට ඇත්තටම පුළුවන් වෙන්නේ මොන මේ ඉතින් ගණන් කරලා මේ වැඩිට යන්න. එකයි එකයි තුනයි අනිතනේ ඒවා තුනක් තියෙනවා. ඊට පස්සේ මේ දෙක එකතු කරලා හදන්න පුළුවන් එකක්, මේ දෙක එකතු කරලා හදන්න පුළුවන් තවත් ත්‍රිකෝණයක්. එහෙම. එතකොට එහෙම දෙකක් එකතු කරලා ගත්තී දෙකක් තියෙන මේ සියල්ල එකතු කරලා මේ තුනම එකතු කරලා වෙනම ගද්දි එකක් වෙනවා. ඒ විදිහට අපිට හය ගන්න පුළුවන් මේ 1 2 3 කියන කාර්ය මේ මේ කොන්දේසි තමයි. එතකොට අපිට ඕන නම් මේ විදිහට අංක දාලා 1 2 3 කියලා දාලා එකතු කරලා ගන්න. හැබැයි ළමයාට ওই අංක දාන පිටික මේ පමණක් කියලා දුන්නොත් ළමයාට ගණන් බැරි. ඉන්සාවක ඇත්තටම මනුමේම හදන්න පුළුවන් නම් එකතු කරලා එකතු කරලා ඒක තමයි ඇත්තටම දක්ෂතා. එතකොට එකයි දෙකයි තුනයි හතරයි තන්නේ හතරයි ඊට පස්සේ මේ දෙක දෙක එකතු කරලා එකයි දෙකයි තුනක් තියෙනවා. ඊට පස්සේ මේ ත්‍රිකෝණ තුන එකතු කරලා පුළුවන් මේ එකයි ඊට පස්සේ මෙහෙමත් පුළුවන් ඒ දෙකක් තියෙනවා. සේරම හතර එකතු කරලා එකක් හදන්න පුළුවන්. කොට ඒ විදිහට මේක 10 ගන්න මේ විදිහට. එහෙම නැතුව ඉතින් අපිට ඕන නම් අංක දාලා 1 2 කියලා එහෙම දාලා වැඩි කරන්න පුළුවන්. 1 2 3 4 කොට එකතු 10 වෙනවනේ. ඒක කරන්න පුළුවන්. හරි. පොඩි උදව්වක් තමයි මේ දුන්නේ. ඔයාලට කියලා දෙන්න ඕන මේක වෙන්නේ මොකද්ද කියලා.